ආයුබෝවන් ඔබ සියලු දෙනාටම ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔබ දන්නවා 2017 වර්ෂයේදී උසස් පෙළ ගණකාධිකරණය විශේෂ සම්බන්ධ විශේෂ විනාසීමකට පත් ලක්ුණා ඉතින් එහිදී යම් යම් අන්තිම් කොටස් කීපයක් විශේෂ නිර්දේශයට ඇතුළත් වුණා ඒ වගේම තමයි ඒක පළවෙනි මතාවට 2019 වර්ෂයේ උසස් පෙළ විභාගයේදී පරීක්ෂාවට ලක්ුණා ඉතින් අපි අද ඔබව දැනුවත් කරන්න යන්නේ මොනවද මේ විශේෂ නිර්දේශයට අන්තිම එකතුන කොටස් සහ කොහොමද ඒව විභාගෙදී ඔබේ ප්‍රශ්නයට ප්‍රශ්නයට ඉදිරිපත් කරන්නේ ඔබට සහ ඔබ කොහොමද ඒකට ලෑස්ති වෙන්න ඕනේ කියන දේ තමයි අද අපි ඔබට කියලා දෙන්නේ. ඉතින් අපි බලමු ඉදාම ඉක්මනට මම මෙතන හෙඩින් එක දාලා තියෙනවා A-level account new syllabus changes 2017. හරි. මම දන්නවා අපි කතා කරනකොට ළමයික මේ දවස් ටිකේ දේවල් මෙදා හදා ගන්නකොට මම ළමයි කිහිප දෙනෙක්ම දැක්කා සිංහල භාෂාවෙන් නෙමෙයි කියලා ඉංග්‍රීසි මීඩියම් වලින් A-level accounting කරනවා. ඉතින් මම මෙතෙන් පටන් කරන වීඩියෝස් වලදී එයාලා වෙනුවෙන් යම්කිසි සාධාරණයක් කරන්නට පුළුවන් වෙන්න යම් යම් දේවල් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියලා දෙන්නම්. හැකි පමණ මොකද බහුතරය සාමාන්‍ය 95%ක්ම වගේකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නේ සිංහල මාධ්‍යයෙන් සස්පෙන්ඩ් හදාගන්න ශිෂ්‍යයන්. ඉතින් අර ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාගන්න ශිෂ්‍යයන්ටත් යම් සාධාරණයක් ඉෂ්ට වෙන්න යම් දේවල් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මම කියලා දෙන්නම්. හරි. ඒ නිසා මම බෝඩ් එකේ ලියලා තියෙන දේවල් සමහරක් වෙලාවට ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ සිංහල මාධ්‍යයෙන් යන භාෂා දෙකෙන්ම අන්තර්ගත වෙන්න පුළුවන්. එනම් පළවෙනි එක මූලික සටහන් පොත් උපයෝගී කරගැනීමේ ගනුදෙනු ලෙජරේට පිටපත් කිරීම කියන යටතේ තමයි ප්‍රධානම වෙනස් වීමක් සිද්ධ වුනේ. ඒ අනුව අපි බලමු මුලින්ම මූලික සටහන් පොත් කියන පාඩම යටතේ ඔබ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මූලාශ්‍ර ලේඛන කියන්නේ මොනවද, එහි අවශ්‍යතාව සහ මූලික සටහන් පොත් වර්ග මොනවාද. ඉතින් මූලාශ්‍ර ලේඛන කියන එක ඔබ දන්නවා නේද? සාමාන්‍ය මූලාශ්‍ර ලේඛන කියන මාත අපි ලදුවා හරි බවුෂ ගැලුම් ඉන්වොයිස් විකුණුම් ඉන්වොයිස් හරි ආපසු එළුම් යවුම් ඉන්වොයිස් එළුම් තමයි සුළු මුදල් බවුෂ හරි ඊට තමයි අපි කියන ජෙනරල් බවුෂ කියලා දෙන්නේ නැත්නම් අපි කියන පොදු ජෙනරල් බවුෂස් ඒ වගේ දේවල් හරි. එතකොට මූලික සටහන් පොත් වර්ග කියන්නේ මොනවද? මම මේ යකින් වෙන වෙනම පෙන්නලා තියෙනවා මම හිතන්ට එන්න ඔබට පේනවැටි මම මෙන්න මෙතන වතු පාටින් යන කොටස ලියලා තියෙනවා මේ බෝඩ් එකේ මම පැහැදිලිව ලියලා තියෙන්නේ. එතකොට ඔයාලට මම කියලා දෙන අතරතුර ඔබට මේ බෝඩ් එකේ ඉඳලා පැහැදිලිව දකින්න පුළුවන් මම රතු පාටින් ලියලා තියෙන ප්‍රධාන වෙනස්කම් වලට භාජනය වෙච්ච දේවල්. එහෙනම් මේ පාඩමේදී කතා කරනවා විශේෂයෙන්ම බැට් ගැලපුම ලැබීම් ජර්නල් එකට ජීවීම් ජර්නල් එකට ගැනුම් ජර්නල් එකට විකුණුම් ජර්නල් එකට සහ ආපසු යවු ආපසු එවු ජර්නල් වලට කොහොමද බලපාන්නේ කියන දේ මම ආපහු කියන්න. මෙන්න මේ කියලා තියෙන ජර්නල් වලට අලුතින් එකතු වෙලා තියෙන වැඩි ගැලපුමක් ආවොත් කොහොමද කරන්නේ කියලා. හරි. ඒත් එක්කම මම මතක තියාගන්න මෙතනින් හොඳින් අපේක්ෂා කරන්නේ සරලව කිව්වොත් වැට් හා සම්බන්ධව තිත්ව සටහන් කොහොමද ගිනුම්ගත කරන්න කියන දේ පමණයි. එතින් එහාට ඔබ දන්නවා අපි බදු කරන්නේ ගැන කතා කරොත් වැට් කියන කොටසට අපි ආවොත් ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. මින් එහාට දින විභාගවලදී ඔබ ඉගෙන ගන්න. ඉතින් සරලව මින් බලාපොරොත්තු වෙන තිත්ව සටහන් මේ පමණයි. එතකොට මේ වැට් කියන්නේ මොකක්ද? value added tax නැත්නම් එකතු කළ අගය මත බද්ධ කියන දේ. මේ ගැන වැඩිපුර දේවල් මම ඉදිරියේ කියන්නම්. මෙහිදී මතක තියාගන්න ඕන දේ තමයි VAT සම්බන්ධව නීති අනපනත් හා රෙගුලාසි යන දේවල් පිළිබඳ දැනුම ඔබේ පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. ඒ නිසා තමයි මම මෙතන කතරේක් ගහලා තියෙන්නේ. ඉතින් ඒක මම දන්න ඔබට යම් කිසි ආකාරයක විතර සහනයක්. එහෙනම් මම එනවා පරණ සිලබස් එක නැත්නම් ඕල්ඩ් සිලබස් new සිලබස් යන දෙකේ වෙනස් වීම කොහොමද මේ කියන ඔබට මෙතන බලා ගන්න පුළුවන් ඕල් සිලබස් එක නැත්නම් පරණ විෂය නිර්දේශයේ යටතේ ප්‍රධාන වශයෙන්ම මූලික සටහන් පොත් වර්ග 7යි තිබුණේ. මුදල් පොත, සුළු මුදල් පොත, ගැනුම් ජර්නලේ, විකුණුම් ජර්නලේ, ආපසු යවුම් ජර්නලේ, ආපසු එවුම් ජර්නලේ සහ පොදු ජර්නලේ. ඒක වෙනස් වෙන්නේ කොහොමද? මෙන්න මේ මුදල් පොත කියන දේ නව විෂය නිර්දේශයේ යටතේ අහෝසි වෙනවා. ඒ වෙනුවට
මුදල් පොතේ හර පැත්ත වෙනුවෙන් මුදල් ලැබීම් ජර්නලයක් සහ මුදල් පොතේ බැර පැත්ත වෙනුවෙන් මුදල් ගෙවීම් ජර්නලයක් කියලා දෙකක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඒ අර්ථයෙන් වැට් සහිත ගනුදෙනු සටහන් කරන්නේ කොහොමද කියලා ඔබ දැනගන්න ඕනේ. ඒ වගේම තමයි අනිත් වෙනස්කම සුළු මුදල් පොත කියන එක. සුළු මුදල් පොත අවශ්‍ය වෙලා ඒ වෙනුවෙන් සුළු මුදල් ගෙවීම් ජර්නලය මම මේ කෙටි කරලා ඉල්ලලා තියෙන මෙතන ඔබ දකින්න පුළුවන් ඔබට සුළු මුදල් ගෙවීම් ජර්නලය කියලා තමයි අලුත් සිලබස් එක ඇරදී අපි හඳුන්වන්නේ. ඉතින් මම දන්නා මේක මේ යම් ගුරුවරුන් සහ ශිෂ්‍යයන්ට අලුත් දෙයක්. හැබැයි මේක කරලා තියෙන්නේ ඔබට කරන්න තියෙන වැඩ කටයුතු විභාගයේ වෙලාවදී සහ ඔබ අධ්‍යාපනය ආධාරවල තියෙන දේවල් සරල කරන්න. ඉතින් තාම සරලයි බය වෙන්නපා මේ දේවල් පිළිබඳ අපි පැහැදිලිව කරගමු ඉස්සරහට. එනං ගැනුම් ජර්නල් එහෙමමයි මේ සියලුම ජර්නල් මේ විදිහටම තියෙනවා. හැබැයි මෙන්න මෙතනදී ගැනුම් ජර්නල් විකුණුම් ජර්නල් ආපසු එමු යන ජර්නල් වලට අර වැඩ ගැලපුම් එනවා. හරි? ඒ මොකද අපි භාණ්ඩ ගන්නකොට භාණ්ඩ විකුණනකොට සහ ගත්ත භාණ්ඩ ආපහු යවනකොට විකුණු භාණ්ඩ අපිට ආපහු එමනකොට ඒ සියල්ලම වැඩ තිබුණා නම් ඉතින් පැහැදිලිවම ඔබ දන්නවා මේ හැම එකකටම වැඩ ගැලපුමක් කරන්නට වෙනවා. අපි ඒක ගානකින් මම පැහැදිලිව ඔබට කියලා දෙනවා මේ වීඩියෝ එකෙන් පස්සේ 2019 වර්ෂයේ විභාගයේ මෙන්න මේ කියන කොටසෙන් විතරක් ලකුණු 20ක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔබ මේක හරියට දැනගත්තොත් ලකුණු 20යි කියන්නේ ඔබ දන්නවා දැන් විනාඩි කීයක් ගන්න ඕනේ කියලා. විනාඩි 36ක් හදන්න ඕනේ. ඉතින් ඒ ගන්න ලකුණු 20 ගන්න මේ ටික හරියට ඔබ දන්නවා නම් විනාඩි 36ක් යන්නේ නැහැ හදන්න. සාමාන්‍ය විනාඩි 25ක් වගේ කාලයක් ඇතුළත ඔබට හදා ගන්න පුළුවන්. ඒක ඔබ දන්නවා ඒකයි ඔබ කියන්නේ හරියට දැනන් ගියොත් අපි වෙලාව ඉතුරු කර ගන්න පුළුවන්. හරි. එහෙනම් මම පැහැදිලිව ඔබ මේ ටික ගැන කිව්වා. එහෙනම් මම මෙතනට එන්න. දැන් මම මෙතන කිව්වා අලුතෙන් එක තුනේ මුදල් ලැබීම් ජර්නලේ මුදල් ගෙවීම් ජර්නලේ සහ සුළු මුදල් ගෙවීම් ජර්නලේ කියන්නේ. එහෙනම් ඔබ දැනගන්න ඕනේ මේකේ ආකෘතිය කොහොම වෙයිද? ඒ ආකෘතිය තුන තමයි මම මෙතන පැහැදිලිව වෙන් කරලා ඔබට අඳලා තියෙන්නේ. අර මම හැමදාම කියන වගේ මම මේක පිළිවෙල දීලා තියෙනවා ඔබට ඕනනම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අහලා තියාගන්න පුළුවන්. හරි ගණන් හදලා ළමයි නම් මේක පොඩ්ඩක් දාන්න වැඩි සහ මේ පිළිබඳ වැඩි අවබෝධයක් නැති අනිත් අය අද දැනගන්න. පළවෙනි එක නම් මම කතා කරනවා මුදල් ලැබීම් ජර්නල්. ඒකේ ආකෘතිය කොහොමද වෙන්නේ? හරි? මෙහිදී පළවෙනියටම දිනය, ලදුපත් අංකය, විස්තරය, දුම්වට්ටම්, ලද මුදල සහ මෙන්න මෙතන විශ්ලේෂණ කිරීම කීපයක් කරනවා. හරි? දැන් උදාහරණයක් මම කිව්වොත් යම් අපි හිතමු අපිට විකුණු 50,000යි. එහෙනම් මොකද කරන්න ඕනේ? අදාළ දිනය දැම්මා, ලදුපත් අංකයක් ඔබට දීලා තියෙනවා නම් ඒක ලියන්න. මෙතන ලියන්න අපිට විකුණු හරි ඊළඟ ලද මුදල 50,000යි. ඒ 50,000 අපි විශ්ලේෂණ තීරුව වලදී සුදුසු තීරුවකට දානවා. අපි කියන අපිට විකුණු 50,000 මෙතන දැම්මා. ඊළඟ අපිට විකුණු කියන අදාළ තීරුවේ 50,000 ලියනවා. හරි? මේ ඒ අනුව මෙන්න මේ විශ්ලේෂණ තීරුව කියන දේ මතක තබා ගන්න මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙන ආකෘතිය විභාගයේ ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන ප්‍රෝම මේ විශ්ලේෂණ දියු. ඒක ඔබ දැනගන්න ඕනේ ගානෙන් ගාන වෙනස් කරලා ලියා ගන්න. දැන් උදාහරණයක් ගන්න ඔබේ විභාග කියන ගානේ තියෙන්නේ අත්පිට විකුණු ගැනම විතරයි. එහෙනම් මෙන්න මේ කියන මෙන්න මේ කියන අනිත් තීරු අඳින්න ඕනේ විභාගෙදී නෑනේ. ඒක පැහැදිලිවම තේරෙනවා. හරි? ඒ නිසා මම කියන්නේ හැම වෙලාවෙම අවබෝධයෙන් දෙයක් ඉගෙන ගන්න කියලා. නැත්තම් මේක යම් ගුරුවරේ බෝඩ් එකක ඇදලා කිව්වොත් මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා ඉතින් මේක දිහා බලලාගෙන මේ ආකෘතිය කටපාඩම් කරන්න එපා වව දක්වා. මම මගේ ඉස්සරහට ගණන් ගන්නේ ඔයාලට කියලා දෙනවා මම කරන්නේ ගානක් අරගෙන මුළු පාඩමම තියරි කොටස් කියලා දෙනකම මේ ගාන වලට කියලා දෙනවා. එතකොට ඔබට අවබෝධයක් එනවා මම විභාගෙ කොහොමද මේක කරන්න ඕනේ. මම මේ හැම ගානක්ම කියලා දෙන්නේ ඔයාලට අවබෝධයෙන් මතක තියාගන්න. මිසක් මම කියන දිට්ඨ සටහන් හෝ වෙන යම් දෙයක් කටපාඩම්ෙන් මතක තලාගන්න නෙමෙයි. අන්න ඒකයි මට ඕන කරන දේ. ඔබ කටපාඩම්ෙන් මතක ලබා ගන්න නැතුව අවබෝධයෙන් මතක තබා ගත්තොත් විභාගෙත් නෙමෙයි ඕනම ගණනක් ඔබට හදා ගන්න පුළුවන්. අන්න ඒ තත්ත්වයෙන් ඕපක් කරන්න ඕනේ. හරි. එහෙනම් මේ තියෙන්නේ මුදල් ලැබීම් පැත්තට. එහෙනම් ඒ වගේම තමයි මුදල් ගෙවීම් පැත්ත. මුදල් ගෙවීම් ජර්නලෙ මේ තීරු සියල්ල එකයි ඔබ දන්නවා යම්කිසි මුදලක් අපිට ණය ගැටියෙ ලැබෙද්දී
ඒ වෙනුවෙන් වට්ටමක් දෙනවා නම් අපි එතන ඉතින් කියනවා දුන්න වට්ටම් කියලා. එතකොට යම්කිසි මුදලක් අපි අපේ නයිනියට ගෙවනකොට එයාලා විසින් අපිට වට්ටමක් දෙනවා නම් අපි ඒකට කියනවා ලද වට්ටම්. මේ දෙක මාරු කරගන්න එපා සමහරක් ළමයිට මේ දෙක මාරු වෙනවා. දැන් ලැබීම් ජර්නලේදී ලද වට්ටම් කියලා කියනවා. ගෙවීම් ජර්නලේදී දුන්න වට්ටම් කියලා කියනවා. හරි. ඒකත් අවබෝධයෙන් මතක තියාගන්න අපි යම්කිසි මුදලක් අපිට ණය ගැටියකින් ලැබෙද්දී අපි එයාලට වට්ටම් දෙන්නේ හින්ද දුන්න වට්ටම්. අපිට අපි විසින් යම්කිසි ණය හිමියෙක්ට මුදල් ගෙවනකොට එයාල විසින් අපිට දෙන වට්ටමක් හින්ද අපේ පැත්තෙන් ඒ ලද වට්ටම්. හරි. ඒ අනුව අදාළ මුදල් ලියන්න අර වගේම තමයි ඊට ප්‍රතිවිරුද්ධ ගනුදෙනුව. මොකද අපිට විකුණු මෙතන නම් අපි මෙතනට අදාළ වෙන අපිට ගනුව. ණය ගැටි ලැබීම එහෙනම් මෙතනදී ණය ගැවීම වෙනවා. ඒ හා සම්බන්ධ වැට් තියනවා නම් මෙන්න මේ දෙකේ ලියන්න ඕනේ. වෙනත් ඕනම ගණයේ ආදායමක් මෙතන ලියන්න පුළුවන්. වෙනත් ඕනම ගණයේ ගෙවීමක් මෙන්න මෙතන ලියන්න පුළුවන්. හරි. හරි. ඊළඟ මම කියනවා සුළු මුදල් ජර්නල් එක ආකෘතිය. සුළු මුදල් ජර්නලේ අර වගේමයි දිනය සුළු මුදල් වවුෂර් නම්බර් එකක් තියෙනවනේ ඒක ලියන්න පුළුවන්. විස්තරය ඊළඟට ගෙවූ මුදල විශ්ලේෂණ තීරුවල ඔබ දන්නවා කලින් ඔබ මේ අධ්‍යාපන ලබන අරහදාන කොට මේ ගැන දන්නවා සාමාන්‍ය සාමාන්‍ය පෙළට පවා මේක තියෙනවා ලිපි ද්‍රව්‍ය ගමන් තැපැලෝ වෙන ඔබට ඕනෑම ආකාරයේ විශ්ලේෂණ තීරු මෙහිදී ඇතුළත් කරගන්න පුළුවන් ඒ අනුව මෙතනදී යම් කිසි දෙයක් ඔබට දැනගන්න තියෙනවා මෙතන ඔබ දන්නවා මෙතන ගෙවු මුදල් සටහන් කරන්න විතරයි තීරුවක් තියෙන්නේ හරි එතකොට මෙතන ලැබූ මුදල නැත්නම් මේ සුළු මුදල් ජර්නල් එකේදී ලැබෙන්නේ කොහොමද මුදල්? ඒ කියන්නේ අපි දන්නවා අපි සුළු මුදල් බාරකාරයෙක් වෙනම ව්‍යාපාරයක තියන් ඉන්නවා නේද? ඒ කියන්නේ ප්‍රධාන මුදල් බාරකරුවෙක්. දැන් අපි ගත්තොත් අපි හිතමු උදාහරණයක් ධනකාධිකාරීවරයා ගාව තමයි තියෙන්නේ ප්‍රධාන මුදල්. එයා තමයි බැංකුවේ ජංගම කිම්ම නැත්නම් ප්‍රධාන මුදල් ප්‍රවාහය එයා තමයි පාලනය කරන්නේ. අපි හිතමු ජංගම කිම්මේ සල්ලි තියෙන්නේ प्रधान අපි ඒ වෙලේ මොකද කරන්නේ මෙතන සටහන් කරන්නේ සියලුම සුළු මුදල් ගෙවීම් පවණයි මම දැන් ලියලා තියෙනවා ලැබීම් තීරුවක් ඇට අපි ඒක උඩ කරන්න ඕනේ පොදු ජර්නලයේ වෙනම ගිණුමක් තියාගන්නවා සුළු මුදල් පොත කියලා හරි එතකොට සුළු මුදල් පාලනය කිරීම නැත්නම් අපි හමන්නත් නම් සුළු මුදල් ගෙවීම අපි අඳගෙන ඒක මොකද කරන්නේ අපි මෙන්න මෙතන සටහන් කරන සියලුම ගෙවීම් වල එකතුව හෝ වෙන වෙනම මේ සුළු මුදල් පොතේ වම් අත පැත්තේ නැත්නම් අපි බර පැත්තේ සටහන් කරනවා කෙවින් නිසා එතකොට හර පැත්තේ සටහන් වෙන්න ඕන මොනවද හර පැත්තේ සටහන් වෙන්න ඕනේ නම් ප්‍රධාන මුදල් බාරකරුගෙන් සුළු මුදල් අග්‍රමේ ප්‍රතිපූර්ණය කිරීම වෙනුවෙන් ලද මුදල් අපි හිතමු සරලව මෙහෙම මේ පැත්තේ 50000ක් තියෙනවා හරි මේ පැත්තේ වෙනවා 10000ක් මේ සියලු වියදම් වල එකතුව 10000ක් එහෙනම් යම් කාල ඡේදයක් අවසානයේ ඔබට මේ ගිණුම ශේෂ කරලා මෙතනින් නම් 40000යි එම කාල ඡේදය අවසානයේ අතේ ඇති සුළු මුදල් ශේෂය මොන වෙලා ගන්න පුළුවන් හරි ඒ වගේම තමයි මෙතන මේ දෙකේදී මේ සියලු දේ ලැබීම් වල එකතුව හෝ වෙන වෙනම පොදු ජර්නලේ තියාගන්න මුදල් පාලන ගිණුමේ අර පැත්ත සටහන් කරන්න පුළුවන් ඒ වගේම තමයි ගෙවීම් ජර්නලේ ගෙවන මුදල් සියලු දේ ගෙවන ගනුදෙනු වෙන සියලු දේ එකතුව හෝ ඒ අදාළ ගනුදෙනු වෙන වෙනම මුදල් පාලන ගිණුමේ පොදු ලෙජරේ මුදල් පාලන ගිණුමේ බරපැති සටහන් කරලා ඒ යම් කාල ඡේදයක් අවසානයේ ඒ ගිණුම ශේෂ කරලා ඔබේ අතේ තියෙන මුදල් ප්‍රමාණය ශේෂය ගණනය කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔබට දැන් පැහැදිලියි කියලා මොනවාද විශේෂ නිර්දේශයට අලුතෙන් එකතු වුණු කොටස්? හරි. ඒ වගේම ලැබීම් ජර්නලේ ආකෘතිය කොහොමද? ඒ තුලින් මෙතනින් ලබා ගන්න තොරතුරු පොදු ලෙජරේ මුදල් පාලනය කිරීමේ සටහන් කරන්නේ කොහොමද?
මුදල් ගෙවීම ජාලය අපි ගෙවන සියලු කණු දෙනු මුදලින් ගෙවූ සියලු කණු දෙනු මුදල් පාලන ගිණුමේ බැරපැත්තේ සටහන් කරන්න ඕනි ඒ අනුව මෙවන්ින් ලැබෙන තොරතුරු හරපැත්තේ මෙවන්ින් ලැබෙන තොරතුරු බැරපැත්තේ සටහන් කරාම ඒ අදාළ ගිණුම තුලනේ කරාම යම් මොහොතකදී ඔබට අපේ තිබෙන අපි කියන කෑෂ් කියලා නැත්නම් මුදල් ප්‍රමාණය දැනගන්න පුළුවන් ඒ වගේම තුන සුළු මුදල් මොලේ මම කිව්වා එන මෙතන ගෙවීම කණු දෙනු විතරයි සටහන් වෙන්නේ ඒවා සුළු මුදල් පොතේ පොදු ලෙජරේ සුළු මුදල් ගිණුමේ බැරපැත්තේ සටහන් කරන්න පුළුවන් හරපැත්තට යන්නේ නම් අභිනේ ප්‍රතිපූර්ණයේ ගිණීමක් පමණයි ඒ අනුව එම ගිණුම ශේෂය කළා ඔබට ඕන වෙලාවක සුළු මුදල් පාලන ගිණුමේ තුලින් සුළු මුදල් ශේෂය ගන්නේ කරගන්න පුළුවන් එහෙනම් අපි තවත් කොටසක් නැත්තම් විශේෂ දේශයක තවත් අලුතෙන් එකතු වෙන යම් කොටසක් තියෙනවා ආයෝජන අනුපාත නැත්තම් අනුපාත පානවල අදාළව අපි එක වෙනම වීඩියෝකින් ඔබට කියලා දෙන්නම් එහෙනම් දැනට මෙම කොටස සමගින් අපි සමු ගන්නවා ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් මෙම වීඩියෝ වල පල්ලෙහෙන් දින Facebook මගේ page එක හරහා හෝ නැත්තම් WhatsApp කිනුම හරහා එහෙමත් නැත්තම් ඔබට කමෙන්ට් එකක් ඉදිරිපත් කරලා අපෙන් අහන්න පුළුවන් ඉතින් මම හිතනවා අපිට මේක පැහැදිලි වෙන්න ටිකක් ඉතාලි කැටි කාලයක් ඇතුළත සම්පූර්ණ ගානක් කොහොසේ 2019 වර්ෂයේ ගාන මම ඔයාලට කියලා දෙනවා පැහැදිලිවම ඒ තුලින් මේ තියෙන ගැටලු සියල්ල මගේ හැරෙවි එහෙනම් අපි ඉක්මනින් හමු වෙනට දැන්ම සම්බන්ධව ස්තුතියි